වරප්‍රසාදනය මේ වෙනකොටම ප්‍රභු ආරක්ෂක සේවාව ඉවරයි. ඒකට ඉස්සරහින් පිටිපස්සෙන් ආරක්ෂාව දාගෙන යන කට්ටිය නැහැ. ඈ පෙන්ෂන් එක නැති බා අපි කලින්ම කිව්වා. മന്ത്രിවරුන්ට ඇමතිවරුන්ට පෙන්ෂන් නැහැ. නිල වාහන නිල නිවාස නැහැ. වරදාන වරප්‍රසාද නැහැ. වෙනදා පාර්ලිමේන්තු മന്ത്രിවරයෙකුට අවුරුද්දකට රුපියල් ලක්ෂ 5ක තැපැල් මුද්දරක් හම්බු. තැපැල් මුද්දර. ඒ කියන්නේ ජනතාවට තැපැල්ෙන් පණිවිඩය යවන්න. ජනතාවට ආව පණිවිඩයක් නැහැනේ. ආ ඒකත් දැන් අහෝසි. ඒකත් නැහැ. නෑදෑව පිරිවරාගෙන රට යන්නත් බෑ. ඉතින් ඒක උඩ ඡන්දිල්ලල වැඩක් නැහැ. ඥාති සංග්‍රහය කරන්නත් බෑ. ඒගොල්ලනේ වරදාන වරප්‍රසාද ඊළඟ වැදගත් කාරණේ මොකද්ද? ඡන්දේ ඉල්ලලා ආවත් හොරකම් කරන්න බෑ. ටෙන්ඩර් වලින් ගහන්න බෑ. පාරෙන් කොමිස් ගහන්න බෑ. පගාව ගන්න බෑ. ඉතින් හොඳයිනේ. ඉතින් ජනතාව අර 2 in 1 කරලා තියෙන්නේ. ජනාධිපති වරට දూరు ඡන්දෙන් මහමැතිවරටත් ප්‍රතිඵල නෙලාගෙන තියෙනවා. මොකද දැන් හොරු සුද්ධ කරන එක අපි කරන්න කලින් ජනතාවම භාගයක් කරලා දීලා තියෙනවා. මහමැතිවරට එන්න හිටපු 60 ගාණක් ගෙදර යවලා.